සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්පං වා අජ්ජස්සං සති සම්බුද්ධං වං අක්ඛිමේ අජ්ජස්සං සති සම්බුද්ධං ෝති ඛජානාති අසම්පං වා අජ්ජස්සං සති සම්බුද්ධං වං නක්ඛිමේ අජ්ජස්සං සති සම්බුද්ධං ෝති ඛජානාති යථාකේ අනුපන්නස්ස සති සම්බුද්ධං වස්ස උප්පාදෝ හෝති සංච සජානාති යථාකේ උපන්නස්ස සති සම්බුද්ධං වස්ස භාවනාය පරිතුරි හෝති සංච සජානාති මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි තුමෝහා ග්‍රේව භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් තිස් දහසක් සංඝ පිරිසේ අරිහත්ත්වයේ පිහිටුවමින් නිවන් දොරටු 21ක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ පාඨයක් ධර්මදේශනයේ සඳහන් මාතෘකා කරන්නේ දුනි මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සන සතිපට්ඨානයේ සතර වෙන්නයි බුද්ධංග විපස්සනාව අනුපිළිවෙලින් ප්‍රවැත්තෙන සමථ විපස්සනා භාවනා මාර්ගයේ සාධකයක් තැනක් මේ බුද්ධංගයන් සම්බන්ධ අවබෝධය සම්පං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං අක්ඛිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ෝති ඛජානාති සෝකීය සම්පාමේහි සති සම්බුද්ධංගේ ඇත්තේ වීනම් මා සම්පාමේහි සති සම්බුද්ධංගේ ඇත්තේ යයි නුවණින් දැනගනි අසංකං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං නක්ඛිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ෝති ඛජානාති සෝකීය සම්පාමේහි සති සම්බුද්ධංගේ නුමැත්තේ නම් මාමේ සන්තානේ සති සම්බුද්ධංගේ නැතයි නුවණින් දැනගනි යථාකේ අනුප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස සුඛාදෝ හෝති කංච ඛජානාති යම් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් නූපන්නා වූ සති සම්බුද්ධංගේ උපදින්නේ නම් එයද නුවණින් දැනගනි යතහාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංච ප්‍රජානාති යම් පිළිවෙත් මඟක් අනුගමනය කිරීමෙන් උපන්නා වූ සති සම්බුද්ධංගයේ භාවනාවෙන් පිරිසුන් බාටපත් වේ නම් එයද නුවණින් දැනගනි මේ තමයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. බොද්ධංග කියන වචනාර්ථයේ කවුරුත් නිතර අහලාදී බෝධියා බෝධිසව අංගාති බොද්ධංගා බෝධියා බෝධිසව අංගාති බෝධිය කියන මේ වචනේහි තේරුම් දෙකක් මෙතන දෙන්නවා. බෝධියා කිව්වේ සතර මාර්ග ඥානයේ සෝවාන් මාර්ග ඥාන, සතරදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන. මේ සතරට කියනවා බෝධි. ඒක වචන වශයෙන් ස්ත්‍රීලිංගික වචනයකින් දැක්වේ බෝධියා. නම් බෝධියේදී බෝධිස්ස කියන මේ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ සර්වඥන් වහන්සේ. සර්වඥන් වහන්සේගේ අංග ඉන්තරින් බුද්ධංග කිය. සතර මාර්ග ඥාන බෝධියේදී අංගතින්ද බෝධි සංග බුද්ධංග. සර්වඥන් වහන්සේගේ ආභෝධයේ අංගත්වයෙන් උපකාර වූ දෙරින්ද බෝධිස අංගා බුද්ධංග. මේ තේරුම් දෙක දෙනවා. බෝධි කියන වචනේ තේරුම් පහක් තියෙන බව අහලයි.
මාර්ගඥාන සතරක් බෝධි, ඵලඥාන සතරක් බෝධි, සරුවඥාඥානයක් බෝධි, නිර්වාණ ධාතුවක් බෝධි, සරුවඥන් වහන්සේද බෝධි. දැන් මෙතන කියන්නේ අර්ථ දෙකක්. සතර මාර්ගඥාන බෝධියට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග. ඒවා ධර්ම සදාන හතක් තියෙනවා. සති, ධම්මවිචය, විරිය, දීති, පස්සද්දේ, සමාධි, උපේක්ඛා. ඒ ධර්මතා හත විපස්සනාට අරමුණු. විපස්සනාට අරමුණු කරන ආකාරයයි මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් වෙන්නේ. එයින් දැක්කම ඒක බුද්ධඥානයක් ගැන. සතිය මාර්ගඥාන සතරේ අංග වලින් බුද්ධඥානයි. සතිය සරුවඥන් වහන්සේට ආબોධය සඳහා අංග වශයෙන් උපකාර වෙන බැවින් බුද්ධඥානයි. ධම්මවිචය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සතර මාර්ගඥානෙහි ආબોධයේට අංග බැවින් බුද්ධඥානයි. සරුවඥන් වහන්සේගේ ආબોධයේ අංග බැවින් ධම්මවිචය බුද්ධඥානයි. විරිය, විරිය කියන්නේ උත්සාහය. සතර මාර්ගඥානෙට ආબોධය සඳහා අංග බැවින් විරිය සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයේ අංග වූ බැවින් විරිය සම්බොජ්ජංගයි. තීති, තීති කියන්නේ නිරාමස ප්‍රීති, පංච වර්ණ ප්‍රීති. සතර මාර්ගඥානයෙන් ගන්න ආબોධයේ අංග වූ බැවින් තීති සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයේ අංග වූ බැවින් තීති සම්බොජ්ජංගයි. පස්සද්ධි, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. සෝබන සාධාන චෛතක දෙකක්නේ. ඒ පස්සද්ධිය සතර මාර්ගඥානයෙන් ලැබෙන ආબોධයේ අංග වූ බැවින් පස්සද්ධි සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයේ අංග වූ බැවින් පස්සද්ධි සම්බොජ්ජංගයි. සමාධි, ඒකාග්‍රතාව. සතර මාර්ගඥානයෙන් ලැබෙන ආબોධයේ අංග වූ බැවින් සමාධි සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයේ අංග වූ බැවින් සමාධි සම්බොජ්ජංගයි. උපේක්ෂා, උපේක්ෂා කියන්නේ මෙතන දසවිත උපේක්ෂා තුළින් උපේක්ෂා සම්බොජ්ජංගයි. උපේක්ෂාව ධර්මතාවයෙන් ගැනෙන්නේ සෝභන සාධාරණ ගණයේට වැටෙන සත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික ධර්මයයි. සත්‍ර මධ්‍යස්ථතා ප්‍රිය වූ වස්තුන් කෙරෙහි, ප්‍රිය වූ පුද්ගලයන් කෙරෙහි මධ්‍යස්ථතාව. ඒකයි මෙතන බොජ්ජංග උපේක්ෂාව. එතකොට සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයේ සත්‍ර මධ්‍යස්ථතාව අංග වූ බැවින් බොජ්ජංග සම්බුද්ධමේ උපේක්ෂා සම්බුද්ධයි. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ සතර මධ්‍යස්ථතා වශයෙන් අංග වූ බැවින් උපේක්ෂා සම්බුද්ධයි. මේ ධර්මතා හත සෝවාන් ආදී මාර්ගඥාන සතරේද ඵලඥාන සතරේද ඉතිවක් නැතුව ඒකාබද්ධව සම්පින්දිතව පහළ වෙනවා. පූර්වභාග සංතානවල පූර්වභාග කුසල්හිදී පූර්වභාග ප්‍රතිපදාවේදී මේවා නානා වශයෙන් වැඩෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්මයන් අපේ සංතාන තුළ වැඩෙන්නේ විශේෂයෙන් භාවනාව. අනිකුත් දාන ආදී කුසල ධර්මයන්ගෙන්ද බොජ්ජංග වැඩෙනවා. විශේෂයෙන් වැඩෙන්නේ භාවනාව. ඒක නිසාද භාවනාව මනෝමය. මනෝමය කුසල කර්මයන් භාවනාව. ඒ මනෝමය කුසල කර්මයේ ඉරුජුවම ගමන් කරන ලබන්නේ මාර්ගඵල ධ්‍යාන අභිඥා මාර්ගඵල දක්ෂ. කොටින් කියනවා නම් උත්තරී මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය මහාගත ලෝකෝත්තර ධර්මයන් උදෙසා තමයි භාවනාව කෙරෙන්නේ. භාවනාව යනු සංස පහක් තියෙනවා. ඒවා ඉදිරියට දැනගන්න ලැබේ. භාවනාවේ සමත භාවනාව යනු සංසම තියෙන පහක් ප්‍රධාන වශයෙන්. විදර්ශනාක පාදක වීම. දිට්ඨි ධම්ම සුසමිහාරේ වත් මේ ජීවිතයේ සැපිරෙනින් වාසී කිරීම. ප්‍රඥා විපස්සනාක පාදක වීම. අභිඥාක පාදක වීම. නිරෝධ සමාපත්තියේ පාදක වීම. බ්‍රහ්ම ලෝකෝත්පත්තියේ පාදක වීම. කර්ම පහක් තියෙන ප්‍රධාන වශයෙන්. එයින් බෞද්ධයන් වශයෙන් මේ සමත භාවනා ලඟන් විපස්සනාට පාදක වනු පිණිසයි. එයින් චිත්ත ධම්ම සුඛමීරණියක් ලැබෙනවාමයි. අභිඥාවකත් ඒක උපකාර වෙනවාමයි.
යම් කලක අනාගාමී රහත් වුණා නම් නිරෝධ සමාපත්තිය උපකාර වෙනවමයි. අරිහත්ත්වයේ දෙපත් නොවේ සිටින නොවේ සිටිනම් බඹලෝස්සත්යේ උපකාර වෙනවමයි. එනිසා මේ කියන පංචමහා ආනිසංසය ඇති ඒ සමත භවනාව විපස්සනා ඍජුවම මාර්ගඵල අධිගමනයේ නිසයි. ඒසා ඒ සමත විපස්සනා භාවනා වැඩිීමේදී බොජ්ජංගහත අනිවාර්යෙන් වැඩෙනවා. එතකොට මේ බොජ්ජංගහත වැඩම පිණිස අප විසින් අනුගමනය කළ යුතු ධර්මතා 56ක් තියෙනවා. ඒවත් අපි මේ වෙලාවේ සංක්ෂේපෙන් හරි කිය යුතු තියෙනවා. දැන් අපි සලකා බලමු තමන් මේ සිතේ සති සම්බොජ්ජංගයේ තියෙනවද නැද්ද කියලා තෝරගන්න කොහොමද? දැන් මේ සමත භාවනා වඩා දිනපස්සනා කරන්නේ නැහැ කිව්වනේ. යම් කලක සමත භාවනා මුදුනටපත් වී විපස්සනාට හැරෙනවා. විපස්සනාට හැරි නාම ධර්ම විදර්ශනාට හරවනවානේ. චිත්තචාරික ධර්ම අන්නේදාට බොජ්ජංග ධර්ම අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. එවා මෙහෙම සමන් දැනට උනත් මේ භාවනා කරද්දී මේවා ඇත්ත නැද්ද කියලා භාවනාවේ නැගිටලා බලන්න පුළුවන්. ඒ කියන්නේ සමතරන් වේලාව නිමදී අගට මෙහෙම බලන්න පුළුවන්. ඒක විපස්සනාවක්. දැන් අපි කොහොමද දැන් සමත භාවනා වඩාගෙන ගියා? අතරතුර හොඳට සිහිය පිහිටලා මනරින් නනා සිහිය පිහිටලා අස්සාත ප්‍රසාසාරණිතා පැහැදිලිව දක්නා සිහිය පිහිටන. එතකොට භාවනා අවසානයේ හිතෙනවා මේ වෙලාවේ මගේ සිතේ සති සම්බුද්ධංගේ මනරින් පැවතුණා. ඔය අතර භාවනා කරන කාලය තුළ සතිය අමතක වෙනවා. කුෂ්මරාල්ල මෙහි කරන්නත් අමතක වෙනවා. නොදැනීත් යන. නිකන් සිත විසිරෙත් යන. එතකොට භාවනා අවසානයේ හිතන්නේ මේ භාවනා සමතරන් පරියන්තයේ සුලදී මගේ සතිය විසිරිය. අමතක වුණා. අන්න නැති මේ අධ්‍යාත්ම සති සම්බොජ්ජංගෝ මගේ සිතේ එවලා සති සම්බොජ්ජංගෙන් නැති වුණා කියලා තේරුණා. යථාර්ථ අනුස්සන්න සිකේ තවත් වැඩගත් වෙනවා. අපේ සිතේ නූපන්න සති සම්බොජ්ජංගයේ උපදින්නට උපන්න සති සම්බොජ්ජංගයේ භාවනාවෙන් පිරිසුන් වීමට උපකාරක ධර්මතා තියෙන හතරක්. ඒක තමයි මෙතන දැනගන්න ඕන වැදගත් කම. ඒ කියන්නේ ආය කෞසල්‍ය. දැන් හැම දෙයකම තියෙනවනේ පිරිහීමේ දක්නා නුවණ, අපාය කෞසල්‍ය. වැඩිහිමුනේ දක්නා නුවණ උපා ආය කෞසල්‍ය. පිරිහීම වළක්වාගෙන වැඩි දියුණුව සකසා ගන්න නුවණ උපාය කෞසල්‍ය. එයින් දැන් මේ තුනම උතන පිරෙනවා. සමාධි සිතේ අත්තා වූ සතියේ පිරිහින බව ගන්න, පිරිහෙන හේතුත් ගන්න, ඒ දැන ගැනීම තමයි අපාය කෞසල්‍ය. එනම් පිරිහීම දැන ගැනීම නුවණ. ඊළඟ සති සම්බොජ්ජං උපදින හැටි කොහොමද කියලා දැන ගන්න. ඒ දැන ගැනීමේ නුවණ ආය කෞසල්‍ය. ඊළඟට පිරිහීම වළක්වා දිනුවොත සමුනා ගන්න නුවණක් තියෙනවා. ඒක කියනවා සාංකප්පික ඥාන කියලා. කාමක සිදුසු නුවණ. හරියට මේ වෙලාවට එළඹ සිටිනවා මෙහෙම කළ යුතුයි කියලා. අන්නේ පිළිවෙත් මඟ තමයි අනුගමනය කිරීමේ නුවණ උපාය කෞසල්‍ය ඥානය. දැන් අපි සලකා බලමු කොහොමද මේ සතියේ පිරිහින්නේ නැතුව සතියේ දියුණු කරගැනීමේ පිළිවෙත් හතර. අත්ති භික්ඛවේ සති සම්බුද්ධංග ඛාමීය ධම්මා සත්‍යෝනිකෝ මනසිකාර බහුලී සාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා සති සම්බුද්ධංග සුඛාදාය උපන්නස්සවා සති සම්බුද්ධංගසේ භාවනාය පාරිපූර්ණ සංවත්ති. මහණෙනි සති සම්බුද්ධංගයේ ඉදීමට හේතු කරුණු තියෙනවා. ඒවා කෙරෙහි යෝනිකෝ මනසිකාරේ පාක්වන්නේ නම් එය නූපන්නා වූ සති සම්බුද්ධංගයේ උපදීනක උපන්නව සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පිරිසුන් වීමට ආහාරයක් වෙන ප්‍රත්‍යක් වෙන අන්නේ හතර ඊළඟ තාක්ෂකතාව මෙහෙම පහදා දෙන සති සම්පජඤ්ඤං මුත්ත සති පුද්ගල පරිවර්ජනතා උපස්සිත සති පුද්ගල සේවනතා පදදි මුත්තතා මෙන්න ඒ පිළිවෙත් හතර සති සම්පජඤ්ඤං නූතන් සතිය උපදින්නට උපන් සතිය වැඩෙන්නට සති සම්පජඤ්ඤයේ ආහාරයක් වෙනවා ප්‍රත්‍යක්ෂයෙන්.
මුත්තාක්ෂති පුද්ගල පරිවර්ජනිකා සිහි මුණාවෙන් කටයුතු කරන සිහියෙන් තොරව කටයුතු කරන අයගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකෙනවා. උපක්ෂිත සති පුද්ගල සේවනතා සෑම ඉරියව්වක් සෑම ක්‍රියාවක් ගානේ මනා සිහියෙන් මනා නුවණින් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අනුගමනය කිරීම නූතන සති සම්බොජ්ජන්ගේ උපදින්ට උපන් සති සම්බොජ්ජන්ගේ වැඩෙන්ට ආහාරයක් වෙනවා ප්‍රත්‍යක්ෂයෙන්. සබදි මුත්තතා සම ඉරියව්වකදීම මම සතිය වඩන්නේ මේ කියන අදිස්ථානයේ යෙතු කටයුතු කිරීම. සබදි මුත්තතා තං අදි මුත්තතා සබදි මුත්තතා දැන් සලකා බලමු සති සම්බොජ්ජන්ගේ වඩනකොට සති සම්පජාණිය වඩන්න තියෙනවා. මොකද සති සම්පජාණිය කවුරුත් දන්නවා සතිපට්ඨාන සූත්‍රයෙන් දුවට පෙන්නලා තියෙනවා කර්ම හතක්. අභිස්කන්ධේ ප්‍රතිස්කන්ධේ සම්පජානකාරී ඉදිරියට යනකොට පියවරක් පාසා සිහිය. ආපස්සට එනකොට පියවරක් පාසා සිහිය. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. ඉදිරි බලනකොට බලීමක් පාසා සිහිය. හැරී බලනකොට බලීමක් පාසා සිහිය. සම්මිංජිතේ පසාරිතේ. අත්පා ආදී නැමීමේදී සිහිය. දිගහැරීමේදී සිහිය. සංඝාතිපත්ත චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නම් අඳිනේ ඇඳීම, කටේ දැඳීම, කණිපොඩ සූර දැරීම, දෙපොඩ සූර දැරීම, පාත්‍ර අතට ගැනීම ආදී මේ පරිහරණයේ, පිරිකර පරිහරණයේදී එකක් ගන්නේ සතිය. අශීතීකේ සමිතේසායිති. ඉතින් ගිහි පින්නතුන් නම් සමාගේ ඇඳුම් ඇඳ ගැනීම, තමන්ගේ ආහාර පාන සඳහා බඳුන් ගැනීම ආදී සිහිය. ඊළඟට ආහාර පාන කාර්ය භෝජ්‍යාගයේ පිළිගැනීමේදී වැළඳීමේදී මෝදනීමේදී දක්නදීම ආදී හැම කටයුත්තකදීම සතිය. උච්චාර ප්‍රස්තාව සම්මේ සම්පජානකාරී. කැසිකිලි වැසිකිලි ආදී ශාරීරික කෘත්‍යයන්ෙහිදී සිහිය. යටත් වෙච්චින් කෙලෙසකම් ගැනීම පවා එම නැත්නම් හාරා ගැනීම පවා හැම දෙයක්ම සිහිය. අසිතේ ගතේ සිටේ නිසින්නේ සුත්තේ දහගත්තේ භාසිතේ තුන්හි භාවේ යාම සිටීම ඒ වගේම වාඩි වීම ශයනගත වීම නිදා ගැනීම අවදි සිටීම කතා කිරීම නිහඬව සිටීම මේ හැම කුඩා අනු කුඩා කටයුත්තකදී පවා සිටීම මෙන්න මේ ස්ථාන සතේදී අපේ සිහිය මනින් පවත්වන විතර නුවණ ඒකාන්තයෙන් පවතිනවා. අන්නේ සිහියයි නුනයි දෙක අත්‍යව ගැනගෙන තරක්නා හැසිරීම තමයි සත්‍ය සම්පජාණය කියන්නේ. ඒ සත්‍ය සම්පජාණයේ වඩනකොට ඒකාන්තේ නූතන් සතිය සත්‍ය සම්බුද්ධයන්ගේ වැඩේ. නූතන්නේ සත්‍ය සම්බුද්ධයන්ගේ උපදින උතන්නේ සත්‍ය සම්බුද්ධයන්ගේ වැඩේ. මේක පළවෙනි කාර්යය. අනික සිහියෙන් තොර පුජ්‍යලයන්ගේ ආදර්ශ ගැනීමෙන් වැළකේ. ඒ කියන්නේ කී දේ මතක නැහැ, කළ දේ මතක නැහැ, සුභ දේ මතක නැහැ, සුභ කන මතක නැහැ, ආහාර ගතවක් මතක නැහැ, වතුර නෑවද මතක නැහැ, හැම දෙයක්ම මතක නැහැ. ඒ මොකද? විතර විසිරු නොසිතින් ඒවත් ඉන්නේ. කිසිම නෑ සතියක් වර ස්වභාවයක් නෑ. එහෙම පුද්ගලයන් ගැන කියනවා භක්ත නික්කිත කාපු සදිසේ පුද්ගලී කියලා. දැන් මේ කපුත කෑම ගුලි ගුලි කටේ තියාගෙන හංගන. ගස් දෙනවල කොළතු වාසි වහලේ උණුකට ආසි කොළරතු වාසි හංගන අය මතක නැහැ. යාට මතක නැහැ ආශ්‍රයයක් ගන්න. යා හංගන ආශ්‍රයකට යනවා ගොදුරු වියාරේ. ඉතින් අර හංගවත්තු දෙ වෙන කෙනෙක් තමයි ගොදුරු කරගන්නේ කුඹියක්. ඒ වාගේ කලකී දෙයකන කිසියම් මනසකාරයක් මතකයක් නැති පුද්ගලෙලි. ඒ අසංගයේ ආදර්ශ ගැනීම අනුගමනය කිරීමෙන් වැළකී සිටීම අවශ්‍යයි. උපපත්ත සති පුද්ගලක සේවන කාටිමේ මේ සති සම්පජන්යෙන් යුක්තව කටයුතු කරන සත්පුරුෂෝ ඉන්නවා. හැම කටයුත්තකම සතියෙන් යුක්තයි. එවැනි උතුම්නම් දැකීම, ඇසීම, අනුගමනය කිරීම, ආශ්‍රය කිරීම සති සම්බුද්ධියට ආහාරයක්. අනිත් තමයි මම සෑම ඉරියව්වකදීම එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්නේ කියා දැඩි අධිෂ්ඨානයෙන් යුක්තයි. ඒකයි කඩලින්නට මේ කාරණා හතර අනුගමනය කරනකොට තමගේ සතිය වැඩෙනවා, උපදිනවා, උපන්න සතිය වැඩෙනවා. ඊළඟට භාවනාවේ පාරිපූර්ණී කියන මේ වචනෙන් කියන්නේ අරිහත්ත්වයට දක්වා. අරිහත්ත්වයට දක්වා සතිය වැඩෙනවා.
දෙවෙනි කාණේ තමයි තම වගේ සංකාමේ ධම්ම විචේ සම්බුද්ධයන්ගේ තේනවන ඇති බව නුඹින් දකින. නැතනම් නැති බව නුඹින් දකින. යම් ක්‍රමයකින් ධම්ම විචේ සම්බුද්ධයන්ගේ උපදී නම් උපදීන ආකාරයේ දකින නුඹින්. යම් විචේකින් උසන්න ධම්ම විචේ සම්බුද්ධයන්ගේ මාර්ගඵල නිවන දක්වා වැඩෙනවා නම් වැඩෙන ආකාරයත් නුඹින් දකින. මේ දෙයට ධම්ම විචේ සම්බුද්ධයන් ඒ ධම්මචේ සම්බුද්ධයන්ගේ මේ අවස්ථා තුන අපට තියෙනවා. ආල කෞසල්‍යේ, අපාය කෞසල්‍යේ, උපාය කෞසල්‍යේ. ඒ කියන්නේ යම් විදියකින් ධම්මචේ සම්බුද්ධයන්ගේ වැඩෙන්නේ වැඩෙන ආකාරයෙන් නිවනින් දකිනවා ආය කෞසල්‍යේ. යම් විදියකින් ධම්මචේ සම්බුද්ධයන්ගේ පිරිහෙන්නේ පිරිහෙන හේතු පිරිහෙන ආකාර දැනගෙන සිටීම අපාය කෞසල්‍යේ. ඊළඟට පිරිහීමේ දරතු වලස්වාගෙන වැඩි දියුණු වීමේ හේතු අනුගමනය කිරීමේ සානුස්පත්තික ඥානයේ තැනට ලැබෙ සිටින නුවණ උපාය කෞසල්‍ය. මේ තුනම අවශ්‍යයි. එතකොට දැන් අපි සලකා බලමු ධම්මයේ සම්බොජ්ජන්ගේ තුන ප්‍රඥාව නුවණ. දැන් අපි මේ භාවනා කරනකොට සමහර අවස්ථාවල බොහෝම පැහැදිලිව සිහිය අපට ලැබී සිටිනවා. මනාව නුවණක් ඇතන කියලා. එතකොට සිහියයි නුවණයි කියන ගොතේ නුවණ වෙන් කරලා තේරුම් ගන්නවා මේක තමයි මනසල නුවණට උපකාර වන ප්‍රඥාව ධම්මයේ සම්බුද්ධිය. හැබැයි භාවනාවේ ඇතුළේ නෙමෙයි භාවනාවේ නැගිටලා ඉතින් නැගිටලා ඒක හිතනවා. එවාගෙම ওই අතරතුර අපට වඩා අමතක වෙන අවස්ථා තියෙනවා. කළ යුතු දේ අමතක වෙනවා. කළ දේ අමතක වෙනවා. ඒ අමතක වීමේදී සතියෙන් විප්‍රයුක්ත වෙන කොටත් නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. වැඩෙන්නේවත් නැහැ. ඒතකොට භාවනා අවසානයේ දෙනවා මගේ භාවනා කමතහන් වෙලා වෙදී මේ විදිහට ප්‍රඥාවෙහිවත් ධම්මයේ සම්බුද්ධියන්ගේ නැති අවස්ථා තියෙනවා. ඊළඟට සලකා බලන කොහොමද මේ ධම්මයේ සම්බුද්ධියන්ගේ උපදින්නේ කොහොමද දිනු වෙන්නේ? අන්න ඒක සලකා ගැනීම තමයි අර කෞසල්‍ය ඥාන. ධම්මයේ සම්බුද්ධියන්ගේ වැඩීම සම්බන්ධව සතහාගතයන් වහන්සේ දේශනා කළ අත්ති භික්ෂවේ ධම්මේ සම්බුද්ධං ගත්තානිය ධම්ම සත් යෝනිසෝ නරසකාර බහුලීකාරෝ අයමහාරෝ අනුස්සන්නසව ධම්මේ සම්බුද්ධං ගත් උපාදාය උපන්නසව ධම්මේ සම්බුද්ධං ගත් භාවනා කාරිපූර්ය සංවර්ධකේ නූතන ධම්මේ සම්බුද්ධංගේ උපදිනු නිසා උපන්න ධම්මේ සම්බුද්ධංගේ මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩි දියුණු කිරීසක් ආහාරයක් වෙනවා. මේ ධම්මයේ සම්බුද්ධයන්ගේ වැඩෙන්නේ හේතු වෙන කරුණ ගැන නුවණින් යුක්තව දිනී කියන යෝනිසෝ මාසිකා. ඒවා කියනවා කර්ම හතක්. පරිසුච්ඡකක, වස්තු විසද කිරීමක, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනක, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනක, කඤ්ඤවන්ත පුද්ගල සේවනක, ගම්බීර ඥාන කර්යා පක්ෂවේකනක සදදි නුත්තක කර්මපත්ති පරිසුච්ඡකතා කියන්නේ ගහන් කරුණු නැනගතුන්ගෙන් විමසා ඉගෙන ගැනීම. දැන් අපි මේ ඒක ගහන් පදයක් සාස අර්ථ කතා තියෙනවානේ. අර්ථයක් අර්ථ කතනයක් ඒක ගුරුවරයෝගෙන් ධර්මඥානයට ගුරුවරයෝගෙන් අහලා දැන් ඉගෙන ගන්න. එතකොට එතන වැඩිනා ධම්මයේ වස්තු විසද කිරීමතාව කියන්නේ අභ්‍යන්තර බාහිර පරිස්ථිතාව. අභ්‍යන්තර නම් තමන්ගේ ශරීර අභ්‍යන්තරේ හා පරිහරණය කරන සීවරාදී දේවල්. බාහිර නම් තමන්ගේ ශරීරයේ පිටස්තර කියන පරිහරණය කරන ස්ථාන. තමන්ගේ ශරීරය යකිරිසිදුවෙන් තියාගන්න. භික්ෂුන් වහන්සේ නම් ඉසෙකෙස් භාගන්නේ, නියතපු භාගන්නේ, සූරු දෝවණිය කර ගැනීම, පාත්‍ර කළු කර ගැනීම, සිසුන් කඳුකවා ගැනීම ආදී පරිහරණය කරන ශරීර අවයව. ශරීරයට සම්බන්ධ දේවල්. එවැනි ශරීරයේ දුස්සූප තියෙනවා නම් බුද්ධ විරේචන, අදෝ විරේචන, ලක්ෂු කම්ම කියන මේ ශෝධන ක්‍රමවලින් ශරීරයේ සැහැල්ලු බව පමුණවා ගන්න. ලාය විරේචන කරනවා, බඩ විරේචන කරනවා, නැසී කරනවා, ඔය විදිහට ශරීරයේ යම් යම් දුස් තියෙනවා නම් ඒවා ඉවත් කර දාලා නිරෝගීතාව ඇති කර ගන්න. ඒක ආධ්‍යාත්මික වස්තු විදිකේතය. භවිෂ්‍යවත් වූයේ විසදිකේතාව නම් තමම් පරිහරණය කරන්නේ. ඇන්ද සුතු කොත්ත මෙත් ඇත පිරිසිදුන් තියාගන්න. භාගින හනිගාරු සාද පිරිසිදුන් තියාගන්න.
අනිත් වගේම ඉන්න ඥාන පිරිසිදුෙන් ඥාන මනෝකෙස්නම හැමදේම පිරිසිදුෙන් තියා ගන්න. මතු දැල් සදාලා ඔයගේ වෙන වෙන අපිරිසිදුකම් තියෙනවා නම් ඒවා සුද්ධ පවිත්‍ර කරනවා. බලු බලු පැත්තෙන් හිත සමාධි වෙන හැටියට හැම දෙයක් අවිතරතාවෙන් තියා ගන්න. මේකට කියනවා බහිද්දා බාහිර වස්තු විශ්ලේෂණයට. යම් හේකින් මේ වස්තු විශ්ලේෂණය නැත්නම් නම් අපිරිසිදු තහන් පැටිල්ලක අපිරිසිදු තහන් වැටියස්සාල මුඳු වෙච්ච තේකගත් දාලා පහනක් දැල්ලෝ එළියමයි එළිය අපිරිසිදු පිරිසිදු තහන් පැටිල්ලක පිරිසිදු තේලක් කොට පිරිසිදු තහන් වැටියස්සද තහන් දැල්ලෝ බොහෝම ප්‍රසන්න ආලෝකයක් අන්නේ වාගේ තමයි අපිරිසිදු නම් අභ්‍යන්තර භාවයේ වඩන සමතීපාසනා භාවම අපිරිසිදුයි පිරිසිදු නම් අභ්‍යන්තර බාහිරයේ වඩන සමති උපාසනාවෙන් ලැබෙන අවබෝධය බොහෝම පිරිසිදුයි. මේකේ තා වස්තු පිළිකිරිය සාවෝන ධම්මයේ වැඩෙන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනක අපේ සිතේ වැඩ කරන විශේෂ ධර්ම සාභාවක් තියෙන පංච ඉන්ද්‍රිය කියලා. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සංයීති. මේ පස්සේ දා අතුරින් සතිය මුල් තැනගන්නවා. සියල්ලන් කරදා සතිය මුල් තැනින් තියාගන්න ඕනේ ප්‍රධානව තියාගන්න ඕනේ උත්සන්නව තියාගන්න ඕනේ සතියෙන් තමයි අනිත් හතර දෙනාව පාලනය කරන්නේ වීර්ය සමාධිය කියන දෙකක් ශ්‍රද්ධා ප්‍රඥා කියන දෙකක් සමතම තබා ගන්න ඕනේ ශ්‍රද්ධාව අධික වී ප්‍රඥාව අඩු වුණොත් එහෙම නුසුදුසු තැන පැහැදීම නිසා මුලාවටපත් වෙනවා ශ්‍රද්ධාව අධි වී ප්‍රඥාව අධික වුණොත් හයිරාටක වෙලා හයිරාටක වෙන නිසා දෙහෙතෙන් හැදිච්ච රෝගයක් වගේ සුවකරන්න බැරි පුද්ගලෙක් වෙනවා. ඒකට සමසමව තිබුණොත් තමයි ධර්මතාව ලැබෙන්නේ. වීර්යය වැඩි වී සමාධිය අඩු වුණොත් සුද්ධත්වයට හිත විසිරීමටපත් වෙනවා. වීර්යය අඩු වී සමාධිය අධික වුණොත් සීන විද්‍යට වැටෙනවා. මේ දෙක සමසමව තිබුණොත් තමයි ධර්මතාව ලැබෙන්නේ. ඒ හතර සමෝතබා ගැනීමත් සතිය මනමින් පුදුතුවා ගන්නට ඕන. ඉතින් මේ හතර දෙනා සමසම නොතිබුණොත් එහෙම තමන්ට ලබන්න තියෙන උසස් අධිගමන නැදී යන්නේ. මේවා සමබරයේ සබා ගැනීම සඳහා තමයි දිනචරියාවක් අනුගමනය කරන්නේ. වෙලාවට බුද්ධ වන්දනා කරනවා, වෙලාවට වත පිළිවෙතේ දෙනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට වාඩි වෙනවා. වෙලාවට මේ ආගමික රත් පිළිවෙත් වල යෙදීම නිසා ඒ කර්ම වලින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙනවා නැත්නම් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙන සමයි බොද්ධංග වශයෙන් ධර්ම විචේ නැමින් වැඩෙනවා. අනික දුක් සංඥා පුද්ගල පරිවර්ජන සාපීමේ නාම රූප ගැන නොදන්න ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන ප්‍රතිචාරාභය ගැන චතුස්සත්ත්‍ය ගැන ඉන්ද්‍රිය ධර්ම ගැන හේතුඵල ගැන කර්මපාන ගැන මෙලව කර්ණෝ ගැන සමුපීපාසනා භාවනා ගැන කිසියම් දෙයක් නොදන්න ආශ්‍රේත ගත්තොත් ගන්ධ හරයක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී ඊළඟ දුක්ඛත්ක සති පුද්ගල කා කියන්නේ උපන්නේ සංයන්ත කුංගල සේවනතා කියන්නේ ඒ ගම්මිර ධර්මයන් මනින් ගන්න උතුමන් ඉන්නවා. එවැනි උතුමන් සමීප සාකරණී අනුගමනයේ සිටීම නිසා ධම්මිකේ සම්බුද්ධයන් උපදින වැඩේ. ගම්මිර ඥානචර්ය ආපච්චල කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමී කියන බෝධිසත්ව චරිත තියෙනවානේ විදුර සංදිත උන්න ඔයගේ උන්නක ජාතකේ සම්බන්ධ මහ ඖෂධ සංදිත ඔයගේම ආදාත්මක සංදිත සේවක සංදිතාදී මේ දෙදගත් ප්‍රඥා පාරමී කියන බෝධිසත්ව චරිත සීකිරි ඒකින් බුදුදාසකත්වන දෙසු ගම්මීර ධර්මයන් සීකිරි එයින්ද ප්‍රඥාව වැඩෙන අබිනුත්තකා සීවේ මම සෑම ප්‍රයාවක්ම නුවණින් යුක්තව සම්න්නේ කිය අදිශාලේ කටයුතු. මෙන්න මේ කර්ම කතාන ගමනේ කරනකොට නූතන ධර්මයේ වැඩෙනවා උපන්න ධර්මයේ නූතන ධර්මයේ උපදිනවා උපන්න ධර්මයේ වැඩෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ වීර්යය. වීර්යය කියන එක බුද්ධංගයක් වෙන්නේ කොහොමද? වීර්යය කියන එක සමාධියකේ වීර්ය ඇති අවස්ථාවේ වීර්ය ඇති බව මුලින්ම දකිනවා. නැති අවස්ථාවේ වීර්ය නැති බව දක ගන්නවා. දැන් මේ සමත භාවනා කරන ඇතුලේදී මේක අගබිහෙතන. අපි මේ භාවනාවේ මත වීර්ය ලැබුණා. නැත්නම් වීර්ය කිරුණා. ඒක දැනගන්න.
අනික විරිය සම්බොජ්ජංගේ වැඩෙන්නේ හේතුටක තේරුම් ගන්න. හේතුටක තේරුම් අරගෙන විරිය පිළිහිමට හේතු දැනගෙන විරිය වැඩෙන්නේ හේතු අනුගමනය කරන. ඒ කියන්නේ ත්‍රිවිධ කෞසල්‍ය. පිළිහිමේ හේතු දක්නා නුවණ අපාය කෞසල්‍ය, වැඩිදුණුවේ හේතු දක්නා නුවණ ආය කෞසල්‍ය, පිළිහිමෙන් වැළකී වැඩිදුණුව සඳහා යොදන නුවණ උපාය කෞසල්‍ය. මේ විරිය වැඩෙන්නේ කර්ම 11ක් අවශ්‍ය වෙනවා. ආනිසංස දර්ශාවිත ගමන නීති කර්ත්‍යේකනක අපාය බහ කර්ත්‍යේකනක ඉන්ද සවාසාපචායනක ජාති මහත් කර්ත්‍යේකනක සප්තු මහත් කර්ත්‍යේකනක සබ්‍රමචාරී මහත් කර්ත්‍යේකනක දහාජ මහත් කර්ත්‍යේකනක කුසීත පුද්ගල පරිවර්ජනක ආරාධනීය පුද්ගල සේවනක පද දිනකක මේ කරුණු 11 වන ගමනේ කිරීමෙනුයි කිරියෙන් ලැබෙන්නේ ලැබෙන්නේ ආනිසස්ස දක්ඛාවිතා කියන්නේ බුදු සසේරුදු මහ රහතන් වහන්සේලා ධ්‍යාන අභිඥා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවනට පත්ුනේ වීරි කිදී. නමස් කීරකලොත් මත මේක ලැබෙනවා කියලා ආනිසස්ස මත මෙනෙහි කර. නමස් කීරකලොත් මත මේක ලැබෙනවා කියලා ආනිසස්ස මත මෙනෙහි කර. ගමන මුඛපත්‍යේකනතා කියන්නේ මාම යන පිළිවෙත් නම් යසීම එකක් නෙමෙයි. බුදු සසේබුදු මහරහත් ආරි මහෝත්තමයන් වහන්සේලා වැඩි ආරි වස් ප්‍රතිපදාවක් මේක ගණන් කරන්න පියවරක් පියවරක් පාසාම ඒ උත්තරී කප්පේට උත්තරී කඩසප්පේට පත් වෙනවා ඒ නිසා මගේ මේ ගමන් වීතිය නිවරදී ඒක ගැන විස්තර කරගන්න අපහාගම සත්‍යයකට කියන්නේ සමා උද සතර ආකාර සමංගේ නිවසවාදී අනාදිමත් කල සතර ආකාරයේ නිින්දා මේ ඉදිරියට නම් මම අපාට යන්නේ නැහැ අපාට නොවන පිණිස මම වීර්ය වඩන්නේ මේ කියනඳු වේ. පිළිපාපාපචාන සාගෙන වික්ෂුන් වහන්සලා කල්පනා කරනවා අපේ සදහයෙන් සිව්පස්යෙන් සංග්‍රහකල සදහවතුන්ගේ සිව්පස් පූජා මහත්කල කරන්න නම් අපි වීර්යවන්ත වෙන්න ඕන. සමාවීම සුදුසු නැහැ. එනිසායතෝ මේ සිව්පස් දෙගන්න සුදුසු නැහැ. අපි ණයකට වෙනවා කියන අනුන්ගේ සිව්පස් සත්‍යාන මහත් කලතර දෙනු පිණිස වීර්යවන්ත වේවා. මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ. ජාති මහත් සාක්ෂරකනතා ගැන බෞද්ධයන් වශයෙන් හිතන අපි එසේ මෙසේ අය නෙමෙයි. අසම්භින්න සූර්ය වංශයේයි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දරුවෝ අපි. ඊට දිශාන බෞද්ධයන්. ඒ මේ සරුවක්යන් වහන්සේගේ ජාතියට සම්බන්ධ අය. අපේ මෞර්යෝදන බුදු පියාණන් වහන්සේ සෝදරා දේවී වහන්සේ. අපේ මුතුන් මිත්‍රව තමයි බුද්ධෝදක මහානාය මේ මෞර්ය දෙපළ. අපේ සහෝදරයව තමයි සාහල බද්ද ස්වාමීන් වහන්සේ. මේ විදිහට තමන්ගේ ගාහිකත්වය, ශාක්‍ය ශ්‍රමණ ශාක්‍ය වංශිකත්වය දුවමින් ආවර්ජනා කරලා උනන්දු වෙනවා. සත්තු මහත් පස්චේකන සාස්ත්‍ර අපේ සාහතුන් වහන්සේ ශේමිතේ කෙනෙක් එම නෙමෙයි. ප්‍රතිසන්දිය, උත්පත්තිය, උද්ගතය, ධම්මචක්ක දේශනා ගන්නේ අරහතාවේ දස දහසක්වල සම්ප්‍රාප්තලොත් වෙනි යස මහන්ත කුණේ මහන්ත සාම මහන්තිති මහන්ත ප්‍රඥා මහන්ත මේ හැම දෙයකින් උත්තරීතර බාටපත් උත්මි උන්වහන්සේ අතීතානාග ප්‍රවර්තමාන තුන් කාලයේ දන්න උත්මි ඔය විදිහට කරුණාවක් යන වාසික උතුම් බව ශේෂ්ඨ බව අද්විතීය බව ශ්‍රාවේන අසහාය බව මහා පුරුෂෝත්තම බව ආගාමී බව මේවා ආවර්ජනා කරනකොට වීර්ය පහළ වෙනවා උන්වහන්සේගේ ශිෂ්‍යෝනේද ශ්‍රාවකෝනේද අනුගාමකෝනේද අපි කියන සබ්බමචාරී මහත් ප්‍රත්‍යක්ෂණතා කියන අපේ මේ පිළිවෙත් මගේ අනුගමනය කළ උත්සම වේසීම සියය නෙමෙයි ප්‍රඥාවෙන් ලැබෙන සතු උත්හරහත් ගන්නා සිරියෙන් ලැබ මඟ මහමඟලන් මහරහතන් වහන්සේ සුතාංගෙන් වග්‍ර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම කතිකයන්ගෙන් වග්‍ර කුණ මන්තාන පුත්‍ර රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරි කනකනායන් වහන්සේ ආදී කොට ඇති මොහොත්තමයන් වහන්සේලාගේ ශාසනයයි අපි මේ කටයුතු කරන්නේ වහන්සේලාට අනුයාතව යති මේ ගමන් කරන දෙවිතෙන කොට වීදි ගැදෙන. දායක මහත් පස්චලකන තාපයන් දිනෝපයන්ට අපි කරුණොත් එන දරුවෝ දායාදේ තහින වෙනවා. අපි සරුවඥන් වහන්සේගේ අනුශාසනාවට අහිමි කරවලොත් අපි සරුවඥන් වහන්සේගේ දායාදේට අහිමි කරවෝ වෙනවා. දායාදේ නම් සප්ත ආරි ධන සම්බයේ ඒක ලබන්න නම් උත්සාහවන්තවන්ට ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ වීදි රඩන්ට ඕනේ කියලා කිව්වා.
කුසීත පුද්ගල පරිවර්ජන සාසයන්නේ සමත භාවනාවක් ගැන, විපස්සනා භාවනාවක් ගැන, ධර්මයේ ගැන පිළිවෙත් ගැන කිසිම හැඟීමක් නැතුව නිකරුණේම කාමයේ ජීවන්නම් ගෙන් ආශ්‍රය කිරීම ඔවුන්ගේ ආදර්ශ ගැනීම වැළකී සිටිනවා. ආරම්භයේ පුද්ගල සේවන සාසයන් හැම ඉරියව්වකම කෙලෙස්කාම වීර්යයෙන් යුතුව සති සම්ප්‍රජාණයෙන් යුතුව උත්සාහවන්තව කටයුතු කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එවන්නම් දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම අවශ්‍යයි. අද දිනකතා කිවිස යන ඉරියව්වකදීම මම වීර්යවන්තවන්නේ කියලා අදිශානෙන් කටයුතු කිරීම. මෙන්න මේ කර්මය කළ අනුගමනය කරනකොට නූපන්න විරිය සම්බොජ්ජං උපදිනවා. උපන්න විරිය සම්බොජ්ජංගයේ භවනා වශයෙන් පිළිසිඳ බවටපත් වෙනවා. හතරෙනි කාර්යයේ ප්‍රීතිය, කාර්මයේ ප්‍රීතිය. දීති සම්බොජ්ජංගයක් වන්නේ මේ කුසල් ක්‍රීමේදී. ඒකෙත් කියනවා දැන් අපි භවනා කරන යනකොට තමන්ගේ සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නැති අවස්ථාවලුත් තියෙනවා. ඒවා භවනාවෙන් අවසන් හිතෙනවා. එතකොට ඇත්තා වූ ප්‍රීතිය දකිනවා, නැති වුණා ප්‍රීතිය නැති බව දැනගන්නවා. ප්‍රීති උපදින ස්නේහිතක දැනගන්නවා. ඊළඟට ප්‍රීති උපදින හැටියට ක්‍රියා කරනවා. ඒක අර ආයි කවසන්, අපායි කවසන්, උපාය කවසන් කියන හතර තුනටම අයිති වෙනවා. එතකොට ප්‍රීති උපදින හේතු කියන ඔක්කොම 11 මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියා හතයි. ඊළඟට මෝක්ෂ පුද්ගල පරිවර්ජනතා, සීල පුද්ගල සේවනතා, මෝක්ෂ පුද්ගල පරිවර්ජනතා, සීල පුද්ගල සේවනතා, අසාධනීය සුත්තන්ත පච්චවකනතා, කදිනුත්තතා. මේ කියන කර්ම 11 අනුගමනය කිරීමෙන් ප්‍රීති උපදිනවා වැඩෙනවා. බුද්ධානුස්සති බුදු ගුණ වැඩි, දහම් ගුණ වැඩි, සංඝ ගුණ වැඩි, සීලානිසංස සීල් ගුණ වැඩි, ත්‍යාගානිසංස ත්‍යාග ගුණ වැඩි. ආරේ දෙවියන්ගේ සද්ධාදී පංච ධර්මයන් අනුව තමන්ගේ සද්ධාදී පංච ධර්මයන් නිහිදී නිර්වාණය අනුසස් නිහිදී ඔය හතයි. ඊළඟට දුක පුද්ගල පරිවර්ජනතා කියන්නේ කිසිම සද්ධාාවක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී සිටීම. සීලජ පුද්ගල සේවනතා කියන්නේ බොහෝම සද්ධා සම්පන්න නිතර ප්‍රසන්නව ආගමික වක්තිලෙට ලැබෙන උතුම්ම ආශ්‍රය කිරීම. ඊළඟට කදිනොත්ක පසාදිනිය සුත්තන්ත පච්චවකනතා කියන්නේ අසූ අසූ ප්‍රමණී සිටේ බලවත් අසම ප්‍රීති උපදින ධර්ම දේශනා තියෙන බුදු ගුණ දහම් බුදු ගුණ වැළීම් ආදී ඒ ධර්ම දේශනා වල සලන්දී මේ කිරි. ඊළඟට කදිනොත්ක නම් සෑම ඉරියව්වකදී ප්‍රීතියෙන් යුතුව වාසය කරන්නේ කියලා අදිශානෙ විසුව කටයුතු කිරි. මේ අනුව පරිපීමේදී නූපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ උපදින උපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ ගැඹුරින් වෙනවා. ඊළඟට පස්සිනී කාරණේ පස්සද්දී. පස්සද්දී කාය පස්සද්දී චිත්ත පස්සද්දී නමින් දෙකක් වෙනවා. ඒ දෙකෙන්ම කියෙන්නේ කායික ධර්ම දෙකක්. නාම ධර්මයන්ගේ යන වේදනා සංඥා සංකාර ධර්මයන්ගේ සංසිඳීම කාය පස්සද්දී. චිත්ත සංකාරයේ සංසිඳීම චිත්ත පස්සද්දී. මේ දෙක භාවනා වැඩිීමේදී ලැබෙනවා. භාවනා අවසානයේදී හිතෙනවා මගේ සිතේ මේ විදිහට පස්සද්ධිය ලැබුණා. නැතිනම් කාය දරස බවට පස්සේ තිබුණා නම්, මොසන්තුම් බවට පස්සේ තිබුණා නම් නැති බවක් මෙහි කරනවා. ඊළඟ පස්සද්ධිය ලැබී දින වීම හේතු ටික දැනගෙන අනුගමනය කරනවා. හේතු හේන පස්සද්ධියට කර්ම හතක්. ඒ මොනවාද? කිරියාපත සුත සේවනතා, අනීත භෝජන සේවනතා, උතුසුක සේවනතා, සාරබ්ධ සායතුගල පරිවර්ජනතා, පස්සද්ධ සායතුගල සේවනතා, මජ්ජත් සයෝගතා, කබදිනුත්තතා කර්ම හතක් තියෙනවා. එයින් අනීත භෝජන සේවනතා කියන්නේ ආහාර යම් ආහාරයක් ගැනීමෙන් ඇඟේ දාහයක් ඇති වෙනවා නම්, ගරුදරුකමක් ඇති වෙනවා, බරබරක් ඇති වෙනවා, නිර්වාගත නැහැ කියනවා නම්, එවැනි ආහාරයන්ගින් වැළකී යම් ආහාරයක් වැළඳීමෙන් ඇඟේ හැල්ලුව සවකෙනවා නම්, නිර්වාගණීය පහස වෙනවා නම්, ඇඟේ නිවීමක් ඇති වෙනවා නම්, අන්නේ විදිහේ ආහාරයක් පමණක ගනු ගැනීමට කියනවා කනිත භෝජන සේවනය. රසමීරු කෙනෙක් නෙමෙයි. රසමීරුනේ කනිත කියන්නේ තමයි උතුම්. දැන් මස් මාංශ ආහාර මේ බර ආහාර ගත්තොත් ගිරවන්න බැහැ. ඇඟ දන දඬු වෙනවා. ඇඟ අකර්මණ්‍ය වෙනවා. ඇඟ නිින්දට හිත නිින්දට රැඳෙනවා. ඒවාගේම දාහ ගතිය ඇති වෙනවා. කර්ම ගතිය ඇති වෙනවා. රාග ගතිය ඇති වෙනවා. ඒ නිසා බර ආහාර නොගෙන
එවාගේම ගිරවන්ද දැඩි ආහාරම ගෙන ගිරවන්ද පුළුවන් සෞම්‍ය ආහාර ගැනීම එළවලු පළතුරු ධාන්‍ය ආහාර ගැනීම නිසා තමන්ගේ සිත සමාපත්තිය ලැබෙන ඉරියාපත සුඛ සේලන කාසින්නේ යම් නිදියන්වත් අනුගමනය කිරීමේදී හිතකය සංකේදනවන ඒ ඉරියව තෝරා ගන්න උතු සුඛ සේලන කාසයන්නේ යම් කාලගුණයක් ආශ්‍රය කිරීමේදී තමන් හිත සංකේදනවන එවැනි කාලගුණයක් අනුගමනය කරනවා දලාව ඊළඟට සාරද්ද කාසුගල සේන කාසයන්නේ මුතරෝම ධනබදු ගතියකින් නොනෙමෙන ගතියකින් නසන්තුම් ගතියකින් කුජලයන්ගේ ආශ්‍රයෙන් වලකිනවා ප්‍රසද්දතා කුඹල සේවකයාගෙන සෑම කටයුත්තක් බොහෝම සංසම්ව නිවිලු සැනසෙන කවතුන් ඇතුළු කටයුතු කරන සත්පුරුෂය ඉන්නවා. එවැනි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. කල් මැද්දට ප්‍රයෝග සාකේ මේ කර්මේ හා ඵලයේ දෙනී කිදී. දැන් සමන්ත යම් යම් ආකදාවක් තමන්නේ මේක කර්මයක විපාකයක්නේ. අනුන්ගේ වරදක් නෙමෙයි. දැන් කෙනෙක් දන්නා. ඉතල රහකනේ දෙයක් කියුවා. මේක මේ අක්කගේ වරදක් නෙමෙයි. සංසාර වරද නම් සංසාරේ කාටරි දැනගන්න තිබුණානේ අනුන් හිතන කරලා තිබුණානේ ඒක නිපාතින මත මේ ආවේ කියලා කර්මය විපාකය යන සලකමින් හිත නිවා ගන්නවා අන්නේ කර්ම විපාක පිළිබඳ මනසකාරී නැජ්ජස්ස පරිවෘතතා එින්ද පස්සබ්දී ඇති වෙනවා ඊළඟට කඩදෙල්ලොත්කතා සෑම කටයුත්තකදීම මම පස්සබ්දී වැඩම හැටියට යෙදෙන්නේ කියන අදිස්ත්‍යණිය යුතුයි මෙන්න මේ කාරණා හත අනුගමනය කරනකොට නූපන්න ප්‍රසද්දේ උපදිනවා උපන්න ප්‍රසද්දියේ භවනා වශයෙන් වැඩෙනවා. හයිනි කාර්ය සමාධි සම්බුද්ධියයි. අර වගේම භවනා සමත භවනා වල අවසානයේ ලකුටි හිතෙනවා මගේ චිත අසවල් අසවල් වෙලාට සමාධිගත වුණා. අසවල් අසවල් වෙලාට මගේ චිත සමාධියෙන් තොර වුණා. අන්නේ දෙක නූලෙන් තේරෙන් ගන්නවා. ඊළඟට යම් විදේකින්ද නූපන්න සමාධි උපදින්නේ ඒ ආකාරයෙන් යෝනි සලකලා අනුගමනය කරනවා ඒකත් අර ආයු කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය තුනට වැටෙනවා යම් විදේකින්ද සමාධියේ දිදෙන්නේ පිළිහෙන්නේ ඒ බබුනේ වැඩිමේ අපාය කෞසල්‍ය යම් විදේකින්ද සමාධියේ උපදින්නේ වැඩෙන්නේ ඒ ආකාර දැන ගැනීම ආය කෞසල්‍ය පිළිහීමේ වැළකී සමාධිය වැඩෙන හැටියට නුවණ හැදෙවීම උපාය කෞසල්‍ය. දැන් අපි සමස්ත බලමු ඒ සමාධිය වැඩෙන්න කරුණු තියෙන 11. ඒ මොනවාද? නීත්‍ය කුසලතා, වත් විසදි ක්‍රියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, සමයේ චිත්තස්ස නිස්සංහනතා, සමයේ චිත්තස්ස ප්‍රඥානතා, සමයේ චිත්තස්ස සංතහංසනතා, සමයේ චිත්තස්ස අද්විතේකනතා, අසමානිත පුද්ගල පරිවර්ජනතා, සමානිත පුද්ගල සේවනතා ධ්‍යාන සමාධි සමාපatti පච්චවේකනතා ධ්‍යාන විනෝක සමාධි සමාපatti පච්චවේකනතා කඩිනුත්තතා කර්මිකලහයි එයි නීත කුසලතා කීවේ තමන් ලබන භාවනාවෙන් ලැබෙන පරිකාරම නිමිත්තේ මේකයි උග්ගහ නිමිත්තේ මේකයි ප්‍රතිභාව නිමිත්තේ මේකයි නිමිත්ත ලැබෙන්නේ මෙහෙමයි නිමිත්ත රැකගන්නේ මෙහෙමයි කියලා ඒ සම්බන්ධව සනව දැනගන්න ඕනේ. ඒකෙන් අරන් තියාගන්න ඕනේ. එනම් සමාධි වෙනවා. නැත්තම් නිමිත්ත ලැබුණත් දැන්නේ මේක සමාධි නිමිත්ත කියලා. රසන හරි අසුභ හරි ආනාපාන හරි සමහරව භාවනා වැඩිම අරමුණ හුදින් තේරුම් අරන් තියාගන්න ඕනේ. ඒක පළවෙනි. වස්තු විසදින් කියන කාටි කලින් කියුවා ධම්ම විදියේදී. එවාගේ ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදන සාරත් එතන කියන දෙක සමානයි. ඊළඟට සමයේ නිග්ගම්නතා කියන්නේ අපේ ඉෂක විසිරී යන අවස්ථාව කියන නොසන්සුන් වෙන අවස්ථාව කියන වීර්ය වැඩි වෙලා. ඒ වීර්ය වැඩි වෙච්ච වෙලාවේ හිත සංසිඳන හැටියට තමන් නෝමි යුක්ත වෙනවා. ඒක සමයේ චිත්ත නිග්ගම්නතා. සමයේ චිත්තස ප්‍රඥානතා කියන්නේ නිදිමත වෙනවනේ, අලසකම් වෙනවනේ, අකර්මන් වෙනවනේ. ඒක දුන්නේ හේරුංගෙන ඒ නිදිමත ඉවත් වෙන්නේ, තීනමේ ඉවත් වෙන්නේ, අකර්මන් එකක් ඉවත් වෙන්නේ නුවණින් කටයුතු කරනවා. නැත්තම් වීර්ය අවදි කරගන්නවා. ඒකට කියනවා සමයේ සම්බන්ධ නැතා. සමයේ සම්පාදනතාව කියන්නේ මේ භවනා වඩනවා 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 කිසිම නැතිල. කිසිම සතයක් දැනෙන්නේ ඒ වෙනාට හිත සංපාදනය කරන්න සතුට කරන්න ඕනේ කොහොමද බුදු ගුණ සිහි කිරීම දහම් ගුණ සිහි කිරීම ඔය ආදී අර මුලින් කියපු අනුශසිත සිහි කිරීම එවාගෙන අෂ්ට සංවේග වස්තු සිහි කිරීම මේවා සිහි කරනකොට දිහි කරනකොට අර සංතාමයේ තවතරක් භවනා ගන්න හිතේ ධෛර්යයක් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා එතකොට ඒකෙන් චිත්ත සංපහන කරනවා සමි අධිපේක්ෂණතාවයේ
තමන්ගේ භවනා මනසකාරය බොහෝම පැහැදිලිව නිවැරදිව වැඩෙනවා. මන පිහියෙන් මන නුවණින් මන වීර්යයෙන් මන එකඟත්වයෙන් මේ භවනා වීථිය හරියට පවතිනවා. එතකොට මේක වීර්යය වැඩි කරන්නත් නැන්නේ අඩු කරන්නත් නැන්නේ අර දක්ෂ රේජිරේ නිසි විදිය තාක්ෂයන් දහවන්නේ කෙනෙකුට මදහත් බලලා ඉන්නවා වගේ මේ භවනා වීථිය ගැන මදහත් වෙනවා. ඒකයි සමයේ අද්විතීයකම ඒක සමාධියේ තවස්සියයි. ඊළඟට අසමහිත පුද්ගල පරිවර්තන සාධී කිසිම සමත භාවනාවක් වඩන්නේ නැති. හිතේ සංපත් බලක් නැති. දුසංසම් පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී. සමහිත පුද්ගල සේවන සාධී හැම විටම වාදින්නේ නැත්නම් ගමන් කරන්නේ සමාධිය, වාඩි වෙන්නේ සමාධිය, කතා කරන්නේ සමාධිය, ආහාර ගන්න සමාධිය, හැම විටයක්ම සමාධිය. එනි සමාහිත උතුමන් ආශ්‍රය කිරීම. යහාම විමුක්ත සමාධි සමහපත්ති පච්චේකෙන ඡාතියේ යහාමයන් ගැන අෂ්ඨ විමුක්තියන් ගැන අභිභාවයෙන් ගැන සමාධි ගැන සමහපත්ති ගැන මේවා ගැන නුවණින් කල්පනා කරනවා ඒ වගේ නැහැටි ඒ අනුසාර මේවා කල්පනා කරනවා ඒකෝට සමාධිය ලැබෙනවා. කබදිනුත්තා මම සෑම ඉරියව්වකම චිත්ත සමාධියෙන් කටයුතු කරන්නේ මේ කියලා අනිස්සාන කරගන්න. මේ කරුණේ කළා නුවණින් සැලක අනුගමනය කිරීමේදී නූපන්න සමාධි සම්බොජ්ජං උපදිනවා. උපන්න සමාධි සම්බොජ්ජං ලැබෙනවා. දැන් තියෙන හත් වෙනි උපේක්ෂා සම්බොජ්ජං. දැන් භාවනා වඩන වඩන ගිහිල්ලා සමත වඩන අවසානයේදී හිත ගැන බලන්න. මගේ හිතේ මේ විදිහට නදහක් බලක් ඇති වුණා කියලා ගැටෙනකොට සමාධි සම්බොජ්ජං ඇති බව. මගේ හිතේ මේ නදහක් බලක් හවතුනේ නැහැ කියලා දැනගන්නකොට උපේක්ෂා සම්බොජ්ජන්ගේ නැති බව. ඊළඟට උපේක්ෂා සම්බොජ්ජන්ගේ වැඩෙන්නේ කොහොමද කියලා දැනගැනීම. උපේක්ෂා සම්බොජ්ජන්ගේ වැඩෙන හැටි උපදින හැටි කියනවා පහ. ඒ මොනවාද? සත්‍ය මධ්‍යස්ථ සංඛාර මධ්‍යස්ථ සත්‍ය සංඛාර කේලායන තුද්ගල පරිවර්ජනත සත්‍ය සංඛාරය මධ්‍යස්ථ තුද්ගල සේවනත කදුදිනුත්තක. මේ කාරණා පහයි. සත්‍ය මධ්‍යස්ථතා කියන්නේ තමංග ප්‍රියමනාප පුද්ගලයෙ ඉන්නවානේ දැන් භික්ෂුන් වහන්සේ තමංගේ ශිෂ්‍යයෝ. ඒ වගේම දිහි පින්නතුන් නම් තමංගේ බඹුවෝ. තමංගේ බොහොම ප්‍රියමනාපයි. ඒ ප්‍රියමනාප පුද්ගලයන් ගැනවත් නැන් කිසිම අලිමක් බැලිමක්. අමුතු සත්‍යයක් නැහැ. සත්‍ය මධ්‍යස්ථයි. අන්නේක තමයි සත්‍ය මධ්‍යස්ථතා කියන්නේ. සංකාර මධ්‍යස්ථතා කියන්නේ තමන් පරිහරණය කරන දේවල්. දැන් භික්ෂුව නම් තමන්ගේ ශූර, පාත්‍රය, දලිතිය, එමුණත්නම් ඇඳ, ඇතිරිල්ල, කොත්මේච්ච මේවා තමන් පරිහරණය කර දේවල්. තමන්ගේ කුටිය. ඒ මොනම දෙයක් ගැන ඇලීමක් නැහැ. එතකොට විහිපින්න තුන්ගේ තමන් පරිහරණය කරන දේවල් තියෙනවා. වස්තු. ඒවා ගැන කිසිම අධික සංහාවක් නැහැ. ඇලීමක් නැහැ. අන්න සංකාර මධ්‍යස්ථතා. සත්‍ය සංකාරේ හේලායන තුද්දල පරිවර්තනතාවදී මේ ඇතම් අය ඉන්නවා. මගේ පුතා, මගේ දුව, මගේ ශිෂ්‍ය, මගේ ගෝලයා කියලා බොහෝම බැදී. කෙනෙකුට අල්ලන්න දෙන්නේ නැහැ. කෙනෙකුටින් බොස් කියනවාට අහන්න කැමති නැහැ. මේවා මේ තමන්ගේ දූ දරුවන් ගැන, තමන්ගේ ගෝල බාලයන් ගැන, තමන්ගේ දායක දායකාවන් ගැන බලවත් ඇලීම් තියෙනවා. ඒ ඇලීම් ඇති පුද්ගලයන්ගෙන් යමකීම තමයි සත්‍ය සංකාරේ හේලායන පුද්ගල පරිවර්තනිත. තමන් සතු පුද්ගලයන් හා තමන් සතු දේවල් කියන්නේ අධිශාදීන තියෙනක. සත්‍ය සංකාරේ මධ්‍යස්ථ පුද්ගල සේවනතාවදී තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන් ගැන තමන්ගේ ප්‍රියමනාප පරිහරණය කරන දේවල් ගැන කිසිම අදීමක් නැහැ. ආසාවක් මධ්‍යස්ථයි. එවන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිවි. අනික තමයි කද දිනුත්ත සෑම ඉරියව්වකදී මම උපේක්ෂාව පුරුදු කරන්නේ කියලා අදිස්ථාන කරගන්නේ. මේ කාරණා සහනුගමනය කිරීමේදී නූපන්න උපේක්ෂා සම්බොජ්ජන්ගේ උපදිනවා. උපන්න සම්බොජ්ජන්ගේ උපේක්ෂා සම්බොජ්ජන්ගේ භවනා වශයෙන් ලැබෙනවා. දැන් මෙතන කියවුණා කර්ම 56ක්. මේ 56 එකක් එකක් ගානේ ඒ බොජ්ජංග වර්ධනයේ සැපසින් මහෝපකාරී වෙනවා. ඒකෝද දැන් අපි මේ භවනා මනසිකාරය යෙදෙනකොට අපේ සංකානවල වැඩෙන්නේ මේ ධර්මතා. මේ ධර්මතා බුද්ධංග වශයෙන් හතක් තියෙනවා මේ වැඩෙනවා. මේ වැඩීමෙන් අපි කොහොමද මේ ගමන් කරන්නේ? නරක ආදී සතර ආපායට නෙමෙයි. මනුෂ්‍ය ලෝක සම්පත්තියකටත් නෙමෙයි. දෙව්ලෝක සැපතකටත් නෙමෙයි. බබලව අරුණතලයේ සැපතකටත් නෙමෙයි. පිටසක්වලක තියෙන දේ සැපතකටත් නෙමෙයි.
මේ බුද්ධංගහත යදීනෙන් යදී දිනු කිරීම අපේ සංකාම තුළ ඇති වෙන්නේ සතර මාර්ග ඥාන සතර කලක් ඥාන කාන්ත නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමේ වාසනාවක්. ඒ නිසා අපි මේ වර්ණ උතුම් සමත භාවනා විපස්සනා භාවනා මාර්ගයේ තුලින් මේ බුද්ධංගහත අපට මුදුන්පත් වේවා. බුද්ධංගහත වැඩෙන පිළියෙත් නග මැනමින් අපට අනුගමනය කළ හැකි වේවා. ඒ බුද්ධංගහත මුදුන්පත් වී අපට ධ්‍යාන, අභිඥා, සමාධි, සමාපatti, විපස්සනා, ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් බුදු සසේ බුදු මහා රහතන් වහන්සේ අවබෝධ කර වදාළේ ගාමිණී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අග්‍ර අනාමහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් මේ කාරණා සියල්ල මම හිතනවා කෙටි කෙටියෙන් කියව නම් මේවා බොහෝ සෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. සමහර පිළිතුරු මේ අහලා තියෙනවා, දැකලා තියෙනවා, කටපාඩම් කරලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා. නොතේරෙන දෙයක් තුනක් ඉන්නවා. ඒවත් අන්දස් ඒක වැටහලා දෙන්න ඕනේ. ඉතින් මේ බොජ්ජංග සමනස් නෙමෙයි බෝධිපාක්ෂ ධර්ම කියන ඔක්කොම 37ක්. ඒ ඔක්කොම එකට සම්පින්දනේ වෙලා තමයි වැඩෙන්නේ. ඒ චිත්ත සංසානවල ඒ අංග වැඩෙමින් තමයි අපි මේ නිවන් ගමන කරන්නේ. නිසා පිසු පසීදුදු මහ රහතන් වහන්සේලා අනුගමනය කළ මේ ඉස්තරීතර සමතිපස්සනා භාවනා මාර්ගයේ යෙදෙනි චිත්තක්ෂණයක් වාසා අපේ සංකාන තුළ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම, සත්ත්වගොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, විශේෂ ස්වීකක බාටපත් වී, උතුම් බාටපත් වී, දියුණුවටපත් වී, අපට මේ සදංග වශයෙන් කෙලෙසුන් යටපත් කර ගැනීමට, විස්සම්බන වශයෙන් කෙලෙසුන් උබා කිරීමට, සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් සහමුලින් සිඳ දැමීමට, අතිස්සක්සද්ධි වශයෙන් කෙලෙසුන්ගේ සංසිඳීම ලබනු පිණිසත් නිෂ්කරණමතෙන් මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වූ අජරාමර සාන්ත නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ සාන්තෙන් හේතු වෙනවා, වාසනාව වෙනවා, හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න. මෙතෙක් කියලා පැයකට ආසන්න කාලයක් පිළිතුරුමේ දහම් කතාවට සමන් දුන්නා. මේ දහම් දේශන අපේ සන්තාන තුල දහම් වචන පිළිතුරුමේ සන්තාන තුල මේ කාලයේ සිට පහළුණේද සෝමනස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත වැනි කුසල චිත්ත පරම්පරාව. මේ කුසල චිත්තයක් චිත්තයක් ගානේ නැත්නම් ජරන් චිත්තයක් ගානේ ධර්මතා 34 34 දෙකින් ගැටෙනවා. ඒ ධර්මතා 34 දෙකට වෙනවා ධර්මතා 56ක්. කරෝකණ්ණා සුත්‍ර ධර්මකේ මේ කරෝකණ්ණා සුත්‍ර ධර්ම 56 පිරිවරාගෙන අපේ සිත සරසනවා, අපේ සිත පිරිවරා ගන්නවා, අපේ සිත අහලෝතමත් කරනවා, දිරිගන්නනවා. යුද්ධ නන්දලේක යෝග සමුලාවක් එක්වාසී ලබන මහා සටනක් වාගේ මේ ධර්මතා ඵලසා එකතු වෙලා අපේ සංසාරේ 1500ක් සමන ඇති මේ කෙලෙස් සමුදාය සමග සටන් වදිනවා. සටන් වදිලා අපි අපරාධිතව මේ ක්ලේශනාර පරාජයකදීමද සමත් වෙනවා. මෙන්න මේක නිසා අපේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් සාසා ජනිත වූ ක්ලේශනාර පරාජය සඳහා උපකාරී වූ මේ උත්තරීතර සුසර සම්භාර ධර්මයේ තුන් ලෝක පිහිටේ නදෝ පහළ වූ සාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රීපාද සත්මූලයේ බුද්ධ පූජාවක් වේවා. නවලෝකුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. අෂ්ටාරිකොටින මහා සංඝරාජ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ සාමන ගුරු පූජාවක් වේවා. පිරිනිවන් සම්බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ධර්ම බණයක් වේවා. නමින් පරිලෝකයේ නෝකේ දුරවර බන්ධ මිත්‍රා දීන්ට මේ කුසලයේ හේතුයින් සුගති සපත් දෙලවර සාන්ත නිවන් සුවක් වේවා. ආරක්ෂක දෙවි දේවතාවුන් දෙමින් අනුමෝදන්ව අපට වඩවඩා පිළිවෙත් මඟ අනුගමනය කරන්න ආරක්ෂාවක් ලෙසදී පසු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. ඊටා මෙතන දහක් අනන්ත අපරිමාණ සකල සත්‍යයන් මේ කුසලයේ අත්පත් වී සීල සත්වෝ නිරෝධ සෝපත්ත සාරමී පුරා අජරාමර සාන්ත නිවන් සුව ලබත්වා. අප සෑම දෙනාට මේ කුසලානිසංස බලෙන් මතුනත්ේ පුරකස යඩන සඳක් වාගේ ගුණෙන් නුවණින් සමස භාවනා විපස්සනා භාවනාවෙන් ධර්මඥාන භාවනාඥානෙන් වැඩි දියුණු වෙමින් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ සමෘද්ධිමත් කරගෙන
සතුටු වෙමින් බුදු පසේබුදු මහ රහතුන් වහන්සේගේ සැනසීම වදාළ අජරාමර සාක්ෂාත්ප්‍රණීත ලෝකෝත්තරාම මහ නිවන් සෝත්‍රීසන හේතු වේවා වාසනා වේවා ප්‍රයන්තිමන් සෝ ප්‍රාර්ථනා කරමි. ආකාශත්ථා චුම්මත්ථා දේවානා නමිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා කිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවානා නමිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා කිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං. ආකාශත්ථා චුම්මත්ථා දේවානා නමිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා කිරං රක්ඛන්තු පුඤ්ඤේ සදාති. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ සූයාව නිබ්බාන පස්සිය. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ සූයාව නිබ්බාන පස්සිය. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ සූයාව නිබ්බාන පස්සිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාලං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාලං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාලං හෝතු. සම්බු දුක්ඛාපංචතු. පිළිවෙලින් පැවැත්වෙන මේ උතුම් පිළිවෙත් ළඟට දීගෙන බලවත් සද්ධාමින් හා කාරුණිකව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් උපකාරී වෙන කල්යාණ මිත්‍රය පූජ්‍ය මීකලා දෙවිනිත ස්වාමීන් වහන්සේට තමතහන් නංගාලෝකමත් කරමින් පිහිට වෙන පූජ්‍ය දාසත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේට සසු සීලම නියමාතර ගරු ස්වාමීන් වහන්සේලාට අද මේ භාවනා පිළිවෙත් මඟ අනුගමනය කරන අපේ ගරුකතුළු සීලම ස්වාමීන් වහන්සේලාට එසේම මේ පින්වත් යෝගී පින්වත් සෑම දෙනාට ප්‍රඥාත්‍ය ආශිර්වාදයෙන් සම්බුදු සසුනේ ඒකාලෝක කරමින් බුදු සසුනේ පිළිවෙත් මුදුන් සමනවාකතු අධිගම බෝධියාණන් සාක්ෂාත් කර ගැනීමදී ප්‍රඥාත්‍ය ආශිර්වාද වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචායින චක්කාරෝ ධම්මා වන්දන්ති ආධුවන් සුසම්බලං ආයුරෝග්‍ය සම්පන්න